ගාල්ල දිස්ත්‍රික්කයේ ගඟබඩ පත්තුවේ පිහිටි වැලිවිටිය නම් ගම ගිංගඟ මිටියාවතේ පිහිටා තිබෙන්නේ. සොබාදහමේ ආස්වාදය නොඅඩුව ලබමින් තම අවට රැඳි බාධක කම්කටුළු ජයගත් ගැමියන් අතරයි සිය වසකට වඩා වැඩියෙන් ජීවත් වූ සොඳුරු මිනිසුන් මේ ඉසව්වි සිටීම නම් පුදුමයටත් සොම්නසටත් හේතුවා. අවුරුදු 105ක් ජීවත්ව දේශීය ශාන්තිකර්ම පුද පූජා ආදී නිරත වූ මේ සොඳුරු මිනිසාට අපි කන්දු. පාරම්පරිකව බොහොම ඈත කාලයක මේ ගම් දනවල ශාන්තිකර්ම කරමින් ගමේ ජනතාවට සිත සාන්තිය සැදූ ඒ ගුරුන්නාසේලා තාමත් ජීවතුන් අතර ඉන්නවා. අද හරිම විශේෂයක්. අවුරුදු 100 ඉක්මවා ගිහිල්ලා අවුරුදු 105ක් වෙන අපේ සීයා කෙනෙක් ඒ අතීත මතකයන් ශාන්තිකර්ම කරපු සිත සාන්තිය ළඟා කර දීපු ඒ අතීත උරුමය පිළිබඳව කතා කරන්න අපිත් එක්ක එක්කාසු වෙනවා. අපි සීයත් එක කතා කරන්න කැමතියි. එතකොට මේ තොවිල් පවිල් කරනේවත් තාත්තලාගෙන් ආපු එකක්ද? නෑ බාප්පා. බාප්පාගේ නම මොකද්ද? කෙලිගෝරි. කෙලිගෝරි. දැන් අපිට කියන්නකෝ සීයා කොහොමද මේ වගේ ශාන්ති කර්ම වගේ දේවල් කරන්න ඉගෙන ගත්තේ කියලා? ඉගෙන ගත්තා. ඔව් කියන්නකෝ. ඒ ගෝ ගුරුනාන්සේලාගේ ඉගෙනගත්තේ. කවුද ගුරුනාන්සේලා? කවුද ගුරුනාන්සේලා? මේගේ කීගෝල්. වෙන? මේවා දැක්වේ තේකේ තමයි. ඒක මට වන්තලා. කොයි කාලෙද ඉගෙන ගත්තේ මේවා? ඉස්කෝලේ යන කාලේ. කොහෙද ඉස්කෝලේ ගියේ? වැලිවිටි ඉස්කෝලේ. ආ අරගොඩ ඉස්කෝලේ. ඒ කාලේ විස්තර ටිකක් කියන්නකෝ. ඒ ඉස්කෝලේම කාලේකට කාලෙදම් ගියේ ඒවැල්ලේ. ඔව්. වුණ්ඩගේගෙන. හා. ඒවැල්ලේ. ඔව්. කවගේන තොවිලේ දීයට ආවම එළු වතාවක සව් සසගෙන මියසකි හටයක් උපතකි එකුසි නාරාණන් නුවරකි එකුරේ දීගන සොලොස් දහසක් දෙවගනෝ බැසලා අදිය කෙල්ල ගගත්ති උරයි නේ රංජනායන මොනවයි කරපු ශාන්ති කර්ම? පිවුම් හතක්. ඔව්. ගොක්කල ගහර කපනවා. හා. කපලා ඒ පිවුම් හතේ පිළේනි දියන්නේ. ඔව්. ඒ පාරේ එයින් එක එක අඩියට දිනනවා. හා. කියලා ඉවර තමයි අර දෙහිගෙඩිය දිනනවා දෙහිගෙඩිය කපනවා. ඒ කපුම් කපලා ඉවරලා අර පිවුම් දින එක දානවා මල්ලකට. හා. ඒක කහු කරගෙන දානේවා. හා. ඒ විදිහට අඩි 7 කපනවා. හා. කපන දොට්ටුව ළඟට යනවා. හා.
එතන ගිහිල්ලා ඉතින් ඒ පාර මේ දොරටුවෙන් ගෙට ඇතුළු කරන්න. ඔව්. එයාට ඒ පාර ඇතුළු වෙනකොට ගහන්න පොල් ගෙඩි එහෙම තියලා. ඔව්. ඇතුළු කරන පොල් ගෙඩි ගහ. හා හා. අත්තඩියනොත් කවියක් කියමුද? ඈ. ඒකෙනොත් කවි දෙකක් කියමු. වෙන මොනවයි කරපු ශාන්ති කර්ම මෙහෙ ඒ කාලේ ඇස්වා මතුරන මිනිසුන්ට විරුද්ධෝ කියන අපි නානු ඔය ඔහයාව හිට ගියා. ඒ ගිහිලා අපි මේ නානු ඔය තුනියන් තුනක් කරා. කොච්චර කාලයක් තොයිල් පවිල් කරයි? අවුරුදු 12ක් විතර වුණා. ආමි බොවේවා රංගියේ විත්තිය පැවති කතුරේ විත්තිය දෙවියෝ පැවැත්තිය කියංගියේ උපං විත්තිය වියන් කටුනාරේ වියන් වටසනාරේ සමන් දෙවිවාරේ කියංගියේ අලංකාරේ අසුරි මන්දකේ වැටුනා වියදනු වැරේ විස්කන් දෙවිවරේ ගියට ගත්තේ අසුර මුපුරේ විසම් දුරින්දා අස්නක් කරේ නිවරදා සක්වල දුරින්දා එපන පොහොමින් ගියේ දුන්දා අහර දෙස් කරා පොළොට අතන ගාලා විනකුණ තාලා ඔඩ්ඩි යුසේ බැරියේ කලා ඒ වින කපු සීතාද මම කපු මිදස ඇත මෙකුන්ගේ හියෝගත සිටේ අක්ෂෙන් ප්‍රවේලා විලට යන් කෙනෙක් මහු හට කරපු වින දවස වයිරට වින කරු විනාට යන්ඩ පරයන් යකුණිය අපිට බිහිග ජීගත්තාව නාකරුවන් දෙදන හැටි කියන්න ඕන. තමයිතින් හත් අඩියට තියන්න ඕන හරියෙන් අඩියට කවි කියලා ඒ ප්‍රවචන හැටි කියලා හත් අඩියට තියන්න ඕන දුම්මල් දිස්ටි කරන්න ඕන පනක් ගල ගන්න පා දිස්ටි කරන කොල ඉවරලා ඒ පාර කවි කියන්න ඕන කවි කියලා ඉවරෙන් ගෙඩියේ කවියෙන් කවියේ දාරගෙන කපාහත් අඩිය කපන්න හවස හත්ට පටන් ගත්තාම හෙට දෙක විතර වෙනවා ඉවරෙනකොට. කොළඹ විශ්වවිද්‍යාලේ කවුරුහද ඉන්නේ අඳුරන? විශ්වවිද්‍යාලෙ හිටියනේ මම පොලි චවුස් එකේ හිටියනේ. ප්‍රේම සරාපති උනානේ. ඒ බාරසින් ඉන්නකොට තමයි ඒ හැම කැමතිම දේකට හැම දෙපාර්තමේන්තු වලටම පිටයක් කරන්නේ මම. හෝ මේ ඒගොල්ලෝ කියන්නේ තියට මට ලොකු මාත්‍යයි ය. ලොකු මාත්‍ය. ඔය නැව් කතාවක් මොකද්ද? මම නැව් වලත් වැඩ කරන්නේ. ඩුඩයිස් කෙනෙක් වැඩ කරේ. ඩුඩයිස් යනවා නැවට. මාත් එක්ක යනවා ගියාම එපා එතන ඉස්සෝරුවෙන් දෙනවා බිල. හර් මත් මෙච්චරයි කරෝල මෙච්චරයි
ආල් මෙච්චරයි කියේ සුවා බිලක් තියෙනවා. ඔව්. ඔක අරන් එපාර එනවා. හා. ඇහිල යනවා අපි ඒ කොම්පැනියෝට. හා. ඊළඟ වෙයි මෙච්චර මෙච්චර ඕනේ ආවල්ලාට දැසියකට ඕනේ කියලා බිලක් මේ පාය ගුවන්ට ඇඩ්වන්ස් ගියාම මොකලා පේනවා. ඉංගඟ. ඒ කාලේ ඔය ගඟත් එක්ක කොහොමද ඉතින් ජීවිතය ගෙවුනේ? ඒ ගඟේ පටන් ගත්ත තැනින් ගියා. ඔව්. බහින දැන්ට මහමෝදට වෙනකන් ඉඳන් මිනිහා මම ඔය ගඟේ අඟුල් එහෙම ගියලු නේ නෑ අඟුල් අඟුල් නැත්ත පාඩු අඟුල් බඩු ගෙනිලා තියෙන ඒ කාලේ ගඟේ නේ නෑ ගඟේ නේ ඔව් බෙරේ චුට්ටක් තට්ටුවක් දාමුද අඟුල් ගහන්න සිය ගහන්න නෑ නෑ මට පොඩ්ඩක් ගහන්න නෑ